අප්‍රේල් 17 වෙනිදා අලුත් අවුරුද්දට පස්සේ ගැසට් පත්‍රය මගින් පළ කළා තිබුණා ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පණක් කෙටුම්පත. මේ විදුලි පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මේක බලන්න ඕන. PUCSL එක මහජන උපයෝගිතා කොමිසම ගැන පහුගිය කාලේ හරියට සාකච්ඡා වුණා. පාරිභෝගිකය පැත්තෙන් බලන වගකීම් පැවරෙන්නේ පාරිභෝගික අධිකාරියට කියලා. දැන් මේ පනතත් එක්ක එහි බලතලවලට මොකද වෙන්නේ? දැන් මේ පනතට අනුව ජෙනරේෂන් ප්ලෑන්, ටැරිෆ් රිවිෂන් වගේ දේවල් කරන්න කොමිසමට බලයක් නැහැ. කොමිසම ඒවා කළ යුත්තේ මුළුමනින්ම ඇමතිවරයාගේ අනුමැතිය යටතේ. ඔබ කියන්නේ මේකෙන් ඇමතිවරයාගේ බලය වර්ධනය වෙනවා කියලා විදුලි බල ක්ෂේත්‍රයේ මත විශාල බලයක්. ඒ කියන්නේ විදුලි ගාස්තු තීරණය කිරීමේදී මොන බලාගාරද කලින් හදන්නේ, මොන බලාගාරද පස්සේ හදන්නේ, මොනවටද ප්‍රමුඛතාවය දෙන්නේ, ඒ උපාය මාර්ගික සැලසුම් සම්බන්ධ ඒ හැම එකක්ම ඇමතිගේ යටතට පත් කරලා තියෙනවා විෂය ප්‍රවීණයන්ගෙන් සහ මහජන කොමිෂන් වලින් ඉවත් කරලා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පනතේ මහජන උපයෝගිතා කොමිසමට පවර්ලා තියෙන්නේ විශාල බලාගාර පිළිබඳ නියාමනය විතරයි. අර අපි කියන්නේ 11 kV, 33 kV බලාගාර, ඒ බලාගාර පිළිබඳ නියාමනය ඉවත් කළා කොමිසමේ. නියාමනය ඉවත් වුණාට පස්සේ වෙන්න ඉඩ තියෙන එක තමයි අපි ග්‍රිඩ් කෝඩ්ස් කියලා කියනවා. ඒ කියන්නේ ආරක්ෂක රෙගුලාසි තියෙනවා මේ බලාගාර වලින්. මොකද ඔබ දන්නවා මේක හරිම බරපතල. දැන් මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් මිය ගියානේ මේ විදුලිය සම්බන්ධ ප්‍රශ්නයකට. මේක ජීවිත අහිමිවීමකට යන්න පුළුවන්. නැත්තම් ජනතාවගේ දේපළ මේ උපකරණ පිලිස්සිලා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ නිසා මේ ප්‍රමිතිය නඩත්තු කිරීම අතිශය වැදගත් එකක්. ඒකට පෞද්ගලික සමාගම් මේ 11 kV, 33 kV වගේ බලාගාර පටන් අරගෙන ඒව නියාමනය කරන්න PUCSL එකක් නැති වෙලා ප්‍රමිතියකින් තොර විදුලිය එන්න පටන් ගත්තොත් මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම අපි දැන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ඇවිල්ලා ආපු ප්‍රශ්නෙට මේ තාම මේ දඟල දඟල ඉන්නේ. මේ ලොකු පොරබැදිල්ලක් සමාජයේ තියෙනවා. හැබැයි විදුලිය මෙච්චරකල් ප්‍රමිතියෙන් තොර විදුලිය හදිසි මිලදී ගැනීම හරහා අධික මිලට ගත්ත විදුලිය වගේ සාකච්ඡා අඩුවෙන් තිබුණේ. මේ පනතේ පූර්ණ ඉඩ හදලා තියෙනවා. එක පැත්තකින් ප්‍රමිතිය නියාමනය කරන ආයතන දුර්වල කරලා තියෙනවා. සමහර ක්ෂේත්‍ර පිටින් බලාගාර පැති පිටින් එකෙන් අයින් කරලා තියෙනවා. බලාගාර පැති පිටින් අයින් කරනවා කියන්නේ ඒ කියන්නේ විශාල බලාගාර පමණක් PUCSL එක යටතට නියාමනයට දීලා මේ අනිකුත් බලාගාරවල නියාමනයකින් ඉවත් කරලා තියෙනවා. ඒක යන්නේ කාටද කියලා නිරවුල් වෙන්නේ නැද්ද? හරියටම නිරවුල් නැහැ. එහෙම වුණොත් මේක කැබිනට් මණ්ඩලයට තමයි මේකට අදාළ බලය හිමි වෙන්නේ.